විශේෂයෙන්ම. ඉතින් සෝබා දහමත් එක්කම තියෙන ගස් කොළන් හැමතේම නිස්කලංක පරිසරයකට තියෙන ආවේනිකම වෙච්ච හොටෙල් එකක්. අනිත් එක තමයි අපේ කාමර ඔක්කොම 35ක් තියෙනවා මේ හොටෙලේ. ඒක කැටගරි දෙකකට තමයි වෙන් වෙන්නේ. ඉතින් අපි එක කැටගරි එකක් කිව්වොත් ඒක ඩිලක්ස් රූම් කියලා කියන්නේ. ඒකෙන් අපිට කාමර 14ක් තියෙනවා. අනිත් එක අපි කියන්නේ ශැලේ කියලා. ඒකෙන් අපිට කාමර 21ක් තියෙනවා. මේ දෙක අතර වෙනස කොහොමද සාමාන්‍යයෙන්? වෙනස කියන්නේ ශැලේ එකක් ඇවිල්ලා තනිකර යුනිට් එකක්. ඒක වෙන වෙනම ගත්තොත් ඒකේ ඉන්ටර්කනෙක්ටින් යුනිට්ස් වගේ තියෙනවා. ඒක ෆැමිලි එකකටම ඒ වගේම අපි තවම ශැලේ තව රූම්ස් තුනක් තියෙනවා. ඒක සිංගල් ශැලේ. ඒක ගොඩක්ම විශේෂ වෙන්නේ හනිමූන් එකකට වගේ ඒ වගේ දේවල් ඒ වගේ කැටගරි එකක් තමයි ඒක. ඩිලක්ස් රූම් කියන්නේ එකේ බිල්ඩින් එකක්. ඒ කියන්නේ තට්ටු දෙකක මේකක්. ඒක තනි තනිය වෙන වෙච්ච රූම්ස්. සාමාන්‍යයෙන් කී දෙනෙකුට විතර එතන පුළුවන් ද පහසුකම් ගන්න? අපේ උඩරිම තියෙන්නේ ඩබල් ඇන්ඩ් ට්‍රිපල් කියන එක. ෆැමිලි යුනිට් එකක, ඒ කියන්නේ ශැලේ එකක ඉන්ටර්කනෙක්ටින් එකේ ට්‍රිපල් දෙකක් වගේ මැක්සිමම් දාන්න පුළුවන්. එනකොට තෝරගන්න හොඳම තැනක් තමයි මේ එලිෆන්ට් බ්‍රිජ් හෝටලේ කියන මග. ඔබට මතක් කරනවා හොඳ සුවද සේවයක් එක්ක පරිසර හිතකාමි හෝටලයක නවාතැන් පහසුකම් ඔබට ලබා ගන්න පුළුවන්. මෙතන මේ කියපු දෙන කිහිපු දා කොහොමදයි මේ දවසල මුහුදු වැඩ කටයුතු රස්සාව සානාති අඩු ඉස්සුවන්ට තමයි යන්නේ. ඉස්සන්ට යන්නේ? ඉස්සන්ට යන්නේ ඉස්සු නම් නැහැ ඉතින්. ඇයි මේ දවස්වල ලොකු වරකම් කාලෙකුත් නෙමෙයි නේද මේ? නෑ මේ සීසන් එක තමයි දැන් ඉස්සරහට ලබලා තියෙන්නේ. ඉස්සු නැහැ ඉතින්. තවත් ඉතින් යාළුවෝ දෙන්නෙක් මෙතන ඉන්නවා. ෂුට්ටක් ආපුලා කතා කරලා බලමු. නම මොකද්ද? සුජිත් නන්දන. ඔයා? සමීර. සමීර දැන් තරුණෙක් විදියට මට කියන්නකෝ දැන් මේ සංචාරක පුරවරයක්නේ. සංචාරකයෝ එන යන තැනක්. මේ වෙරළත් ඕගොල්ලෝ රස්සාව කරන තැන ඕගොල්ලන්ගේ ගම ඒ දේවලුත් එක්ක මේ තැන් ලස්සනට තියාගෙන ආරක්ෂා කරගන්න ඕගොල්ලොත් ගොඩක් උනන්දු වෙනවානේ. එන අයට මොන වගේ පණිවිඩයක්ද කියන්නේ? ඉතින් අපි වැඩසටහන බලන කට්ටියත් මේ වගේ තැන් වලට එන්න ලෑස්ති වෙනවා. ලංකාවේ තවත් බොහෝ කට්ටිය එනවා. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ ඒගොල්ලන්ට? ඔව් දැන් එන කට්ටියන වන්දනාමාන කරගෙන මෙතන නාගෙන කියාගෙන එනවා. ඒ වගේ මේ ටික කරගෙන තැන තැන අපි විතර දාන්න නැතුව ඒ පොලිතින් බෝතල් නිසි ආකාරයෙන් තියන්න තැනක් තියලා තියෙනවා පරිස්සභාවෙන්. ඒ තැන්වල තියලා ඔබතුමල්ල එන කටි නාගෙන කියාගෙන ගියා නම් හරි මෙතන අපි සුදු කරන්නේ නැතුව. අපි නිදංගල වෙරළේ තියෙන අපේ අර හිතවත් අයගේ වාඩියටත් ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරගෙන ඒගොල්ලන්ගේ මුහුදු රස්සාව ගැන දැන් මේ එන්නේ මෝය කට ළඟට. කිරින්ද අතු ගංගාවක් විදිහට තමයි මේ මෝය කට ළඟට වැටෙන මේ දියපාර අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ මුහුදට වතුර ටික එකතු වෙන තැන පහුගිය දවස්වල, ඒ කියන්නේ මේ අපි ඇවිල්ලා ඉන්න කාල සීමාව තුළ ටිකක් වැස්ස තියෙනවා. හවස් වරුවට විශේෂයෙන්ම වැස්ස තියෙනවා. ඒකින්ද මඩමුණ ටිකක් අඳුරු පැහැති වතුරක් තමයි මුහුදෙත් තියෙන්නේ. ඒ වගේම මේ ගලාගෙන දිය ධාරාවෙත් අපිට දකින්න ලැබෙන්නේ ඒ වගේ තත්ත්වයක්. හැබැයි ඉතින් කුරුල්ලන්ට, විවිධ සත්තුන්ට, මේ ආශ්‍රිතව ජීවත් වෙන සත්තුන්ට කොහොම හොඳ තැනක් තමයි මේ මොය රටක් කියලා කියන්නේ. මේ දේවලුත් දැක බලා ගන්න එක හරි වටිනවා. අර පැත්තෙන් සම්පූර්ණ අපිට පේන්නේ කොළපාට එක්ක ගස් කොළන් පඳුරු මේ මුහුද ආශ්‍රිතව තියෙන විවිධ ශාක වර්ග. අපිට බලන්න, හොයාගන්න, දැනගන්න,
කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද අපි මෙතනින් සමුගත්තත් යනවා තවත් තැනකට එතන මීට වඩා හාත්පසින්ම වෙනස් තැනක් මුහුදත් එක්ක සහසම්බන්ධතා තියෙන තැනක් හැබැයි එතන හුඟක් වෙනස් පරිසරයක් යාලා හුඟක් කට්ටිය තාම ගියපු නැති තැනකට අපි යමු මගේ යාළුවෝ ටික නම් වාහනෙටත් ගොඩ වෙලා හයි නස් බලන්න පුළුවන්. රල්ලත් පාගෙන ටිකක් සරරල්ලක් ආව එකපාරටම. ඒ නිසා හිතා ගන්න බැරි වෙලාවක තමයි ඒ කාරණාව සිද්ධ වුනේ. කොහොම නමුත් මූදේ හැටි එහෙමනේ. නිතරම වෙනස් වෙනවා. සමහර දේවල් අපිට හිතා ගන්නත් බැරි වෙනවා. ඒ වගේ හිතා ගන්න බැරි තැනක් තමයි මේ තියෙන්නේ.